හැලෝ හැමෝටම ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති ගිය අවුරුද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටි එකේ මගෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ඔනර්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. එහෙමත් නැත්නම් ව්‍යවහාරික රසායන විද්‍යා විද්‍යාවේදී ගෞරව පාඩි පාඨමාලාව ගැන අපි ගෙන ආවා වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ තිබ්බා මේ කෝස් එක පිළිබඳව මූලික හැඳින්වීම, ඒ වගේම කෝස් කන්ටෙන්ට් එක ගැන, ජොබ් ඔපචුනිටීස් ගැන, ඒ වගේම A-level results ආපු නංගිල මල්ලට මේකට ඇප්ලයි කරන්න පුළුවන් සුදුසුකම් අපි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ දැම්මා. හැබැයි මේ අලුත් වීඩියෝ සීරීස් එකෙන් අපි මේ පොයින්ට්ස් ගැන වැඩිදුර විස්තර ඔයගොල්ලන්ට ගෙනෙනවා. මම සඳවි. මම ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ෆස්ට් බැච් එකේ ළමයෙක්. ඒ කියන්නේ දැනට මම 3rd year එකේ තමයි ඉගෙන ගන්නෙ. ඉතින් මාත් එක්ක අද එකතු වෙලා ඉන්නවා 1st year එකේ කලන මල්ලි. ඔව් අක්කේ. මේ අරුද්ද ගින වීඩියෝ සීරීස් එකේ පළවෙනි අපි ගේන්නේ ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද? ඒකේ කෝස් කන්ටෙන්ට් එක සහ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් එක කැම්පස් පොත ගැන. එහෙනම් අපි බලමු ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන එකම සහ පළවෙනි ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ඔනර්ස් ඩිග්‍රී එක ගැන. අක්කේ අපි කරන්නේ ඇප්ලයිඩ් කෙමිස්ට්‍රිනේ. අපිටත් කැම්පස් එන්න කලින් තිබ්බ ප්‍රශ්නයක් ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා. එහෙනම් අක්කේ අපි හැමෝටම කියමු නේද ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා. ඔව් මල්ලි. අපි කෙමිස්ට්‍රි වලදී ඉගෙන ගන්නවා මේන් සිද්ධාන්ත. එහෙම නැත්නම් අපි සංකල්ප ඉගෙන ගන්නවා. ඒ වගේම අපි ලැබ්නුත් කරනවා. හැබැයි අපි මේ දේවල් කොහොමද රියල් ලයිෆ් එකට ඇප්ලයි කරන්නේ? එහෙම නැත්නම් අපි ඉන්ඩස්ට්‍රි එකට ගියහම අපි මේ දේවල් කොහොමද ඇප්ලයි කරන්නේ? ප්‍රශ්නයක් ආවම කොහොමද ඇප්ලයි කරන්නේ කියලා මේ ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තුලින් අපිට කියලා දෙනවා. ඉතින් අපි සරල උදාහරණයක් ගමු. දැන් අපි හැමෝම දන්නවා ඇස්පින් ටැබ්ලට් එක. මේක වේදනානාශකයක්. අපි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තුලින් මේක හදන්න විතරක් නෙමෙයි ඉගෙන ගන්නෙ. අපි ඉගෙන ගන්නවා මේ ටැබ්ලට් එක අපි කොහොමද මාකට් එකට යවන්නේ, එතකොට බිස්නස් එක මැනේජ් කරගන්නේ කොහොමද, හියුමන් රිසෝස් මැනේජ්මන්ට්, ඒ වගේම මේකට ට්‍රේඩ් මාක් එකක් දාන විදිය, ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට්ස් කියන ව්‍යවසායකෙක්ට තියෙන්න ඕන මූලික ස්කිල්ස් නුත් අපි මේකෙදි කියලා දෙනවා. මෙන්න මේ අපි දැන් කතා කර කාරණා ගැන කැම්පස් ඇප්ලයි කරන්න ඉන්න නංගිලා මල්ලලට පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ඔනර්ස් ඩිග්‍රී එක කැම්පස් පොතේ කොතනද තියෙන්නේ? කෝස් කෝඩ් එක මොකද්ද? මේකට බයෝ කරන ළමයින්ට විතරයිද ඇප්ලයි කරන්න පුළුවන්? සහ ඇප්ලයි කරන්න ඕනේ අවම සුදුසුකම් මොනවද? කැම්පස් පොතේ ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ඔනර්ස් ඩිග්‍රී එක තියෙන්නේ බයෝ ස්ට්‍රීම් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රීස් තියෙන කොටසේ. 2023 වර්ෂයේ පොතේ නම් 64 වෙනි පිටුවේ. අපේ ඇප්ලිකේෂන් ෆෝම් එකට අදාළව කෝස් කෝඩ් එක වෙන්නේ 118D. ඉතින් ඔයගොල්ලන්ට එක තව ප්‍රශ්නයක් තමයි මේක කරන්න පුළුවන් බයෝ කරපු ළමයින්ට විතරයිද කියලා. නෑ, එහෙම නෑ. බයෝ ස්ට්‍රීම් එකේනොත් මැත් ස්ට්‍රීම් එකේනොත් දෙකේම මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි කියන මේ සබ්ජෙක්ට් දෙකත් එකම තුන්වෙනි සබ්ජෙක්ට් එක විදිහට මැත්ස් හරි බයෝ හරි හය මැත්ස් හරි ඇග්‍රිකල්චර් හරි කියන මේ සබ්ජෙක්ට් හතරෙන් එකකුත් එක ඔගොල්ලෝ ඒ ලෙවල් වලට ලියලා ඒ රිසල්ට්ස් වලින් අඩුම S3ක් ලබා ගත්තොත් මේකට ඇප්ලයි කරන්න පුළුවන් අවම සුදුසුකම ඔයගොල්ලන්ට ලැබෙනවා. ඊළඟට ගොඩක් දිනෙන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලා කැම්පස් පොතේ තියෙන ISSCO ටේබල් එක වැරදිට තේරුම් අරගෙන තියෙනවා. මේ ISSCO ටේබල් එකේ තියෙන්නේ ඔයාලා ඒ ලෙවල් කරපු අවුරුද්දට කලින් අවුරුද්දේ එක එක ඩිග්‍රී වලට අදාළ AA ඩිස්ත්‍රික් වලින් ගත්ත ළමයින්ගේ අඩුම ISSCO වැලියු එක. මේ ටේබල් එක දීලා තියෙන්නේ ඔයාලට 10,000ක් ගන්න විතරයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ කට් ඔෆ් මාක් එකෙන් ඔයගොල්ලෝ හිතනවා ඒකට වඩා අඩු සෙට් එකක් තිබ්බොත් මේකට ඇප්ලයි කරන්න බෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මොකද ඒ කට් ඔෆ් එක ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ ඒ ලෙවල් රිසල්ට්ස් මත. එතකොට මේ සැරේ ඉන්ටේක් එකේදී ඔයගොල්ලෝ කී දෙනෙක් මේ ඩිග්‍රීකට ඇප්ලයි කරලා තියෙනවද? එතකොට රිසල්ට් ස්කෝර් රේන්ජ් එක මත තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කැම්පස් ඇප්ලයි කරද්දී හොඳට ඔයගොල්ලෝ කැමති ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ටික බලලා මේක කැමැත්ත අනුපිළිවෙලට ඇප්ලයි කරගන්නේ හැකියාවක් තියෙනවා ඇප්ලිකේෂන් ෆෝම් එක. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඉන්ටර්නල් එකක්. ඒ කියන්නේ අභ්‍යන්තර ඩිග්‍රී පාඨමාලාව. ඔයගොල්ලන්ට කිසිම අය කිරීමකින් තොරව මේ ඩිග්‍රී එකේදී ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. අපේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා අපි හිතනවා. ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ඉගෙන ගන්න අපේ කැම්පස් ජීවිතයේ රසවත් අත්දැකීම්, ඒ වගේම ලස්සනම දවස් සහ ඔයගොල්ලෝ මේ ඩිග්‍රී එක සම්පූර්ණයෙන්ම සාර්ථකව නිම කර ගැනීමෙන් පස්සේ ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් ඔපචුනිටීස් වගේම ඉන්ඩස්ට්‍රීස් ගැනත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්න. සුබ දවසක්.